api janadipati warnedi api kisi makenik bala borotu nou ned menate bisheseng apada wirudda yam yam prabanda gunnagapu wirudda pakshe vedika wala kiyuwe ekak tamai seet thunaka pakshayak kohomada janadipati kenek pat karanne kiyanne eka namuth api karala thiyena etukota api පාර්ලිමේන්තුවේ මේ වෙනකොටත් ලැබුණු ඡන්ද ප්‍රමාණය බැලුවොත් එම අපි විශාල ආසන ප්‍රමාණයක් හිමි කරගන්න නියමිතයි. අපි කියන්නේ අපිට ශක්තිමත් බහුතරයක් හදලා දෙන්න කියලා පාර්ලිමේන්තුවෙන් සහ විශේෂයෙන්ම මහනුවර දිස්ත්‍රික්කෙන් අපි සැලකිය යුතු බහුතරයක් සහිත කණ්ඩායමක් පාර්ලිමේන්තුවට අපි අරන් යන්න ඕන. හේතුව අපි කණ්ඩායමක් විදිහට එකතු වුණොත් තමයි අපි පිරිස පාර්ලිමේන්තුවේ බහුතරය අපි හදාගත්තොත් තමයි වැඩි බහුතරයක් අපි හදාගත්තොත් තමයි රටට හිත කරවන මිනිසුන්ට හිත කරවන යම් යම් නේද නීති අනුපරන් ගෙනල්ලා මේවා සම්මත කරගෙන මිනිසුන්ට වැඩක් කරන්න පුළුවන් විදිය වටපිටාවක් අපිට හදා ගන්න පුළුවන් වෙන්නේ කොහොම වුණත් තව එක කාරණයක් කීපයක් කියන්න තියෙනවා විශේෂයෙන් මේ ප්‍රදේශයේ තරුණ තරුණියන් මම ඇත්තටම ගොඩක් වෙලාවට ගමේ නේද රැඳෙන්නේ නැහැ මම ගොඩක් වෙලාවට මේ ප්‍රචාරණ කටයුතුත් එක්ක පොඩි පොඩි පොකට් මීටින්ග්ස් එක්ක ගමෙන් එළියට යන්න වෙනවා හැබැයි මගේ ගම්වාසී සහෝදර සහෝදරියෝ සෑහෙන පිරිසක් මම දන්නෙත් නෑ සමහර වෙලාවට වෙහෙස මහන්සි වෙලා මේ වෙනුවෙන් වැඩ කරපම මම දන්නවා ඊයේ රෑත් 12:00 වෙනකම් මේක ප්‍රචාරණ කටයුතු නිල්ලා හිටියා සහෝදර සහෝදරියන් අපි ගම්නේ ගලන් ජීවලා එතකොට අපි ආරච්චි මහත්තයා මේගොල්ලෝ ඇතුළු මම නමක් දෙකක් කිව්වට අනිත් අය තරහ වෙන්න එපා හැමෝම මේ වගේ තමයි සමහර සහෝදරයෝ ඉන්නා නේද මේකේ සමහර වෙලාවට මේ අපේ දේවල් ඩිසයින් කරන වැඩ ඒගොල්ලෝ කරලා දෙනවා සහ සමහර වෙලාවට නේද මුදල් වලින් මේක උදව් උපකාර කරන කිරිස ඉන්නවා ඒ හැමෝටම ඇත්තටම අපේ ස්තුතිය හිමිනවා සහ තව එක කාරණයක් අපි කියන්න ඕන විශේෂ කාරණයක් විශේෂයෙන් ගලහ දෙතුර කියලා කියන්නේ හරිම මේ ලස්සන විවිධත්වයක් සහිත නගර දෙකක් සිංහල දෙමළ මුස්ලිම් නේද කතෝලික මේ හැමෝම මේ නගර දෙකේ ජීවත් වෙනවා ඔයගොල්ලෝ දන්නවා පහුගිය කාලේ මේ නගරවලට මේ ආසනයට දේශපාලනය කරන්න ආපු අනිකුත් සියලු පක්ෂවල අය මේ ගම්වල දේශපාලනය කරේ ජාතිවාදී විගුණ සිංහල දෙමළ මිනිස්සු ભેද කරලා සමහරට මුස්ලිම් සිංහල මිනිස්සු ભેද කරලා අපි ඉස්කෝලේ ගිය නගර මේවා මම ඉගෙනගත්ත පාසල් වල සමහරට අපි සිංහල දෙමළ මුස්ලිම් අපි සහෝදර සහෝදරිය එකට ඉගෙන ගත්තා මගේ යාළුවෝ ගොඩක් මෙතන ඉන්නවා හරිද අපිට ඒ කාලේ ප්‍රශ්නයක් තිබුණේ නැහැ හැබැයි පහුගිය කාලේ මේ ජාතිවාදී වපුරලා මිනිස්සු ભેද බින්න කරලා ඒගොල්ලෝ දේශපාලනය කරා මේ ගමේ විතරක් නෙමෙයි මුළු රටේම ඒකේ ප්‍රතිවිභාග වලට අපි මුණ දුන්නා හැබැයි අපි අද කියනවා තවදුරටත් මේ වර්ගවාදී ජාතිවාදී ඒ දේශපාලනයට මේ ගම්වල ඉඩක් දෙන්නේ නැහැ අපි. මොකද අපි එක්ව අපි එකතු වෙලා මේ රට හදන්න ඕනේ. අපි ගම්වැසියෝ විදිහට, අපි රටේ පුරවැසියෝ විදිහට අපි එකතු වෙලා මේ රට හදන්න ඕනේ. ඒකදී නේද? ඊට කලින් විවිධ පක්ෂ නියෝජනය කරපු අය මෙතන ඉන්නවම දන්නවා නේද? විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරපු විවිධ දේශපාලන සංවිධාන කල්ලි කණ්ඩායමක හිටපු ඒගොල්ලෝ ටික දේශපාලනය කරපු අය නේද? නමුත් අද මේ හැමෝම එකතු වෙලා ඉන්නේ ඒ දේශපාලනික හිම්බත්තර ඒ දේශපාලනික හිම්බත්තර අපි බලාපොරොත්තු වෙනවා නේද ඊට වඩා ශිෂ්ට දේශපාලන සංස්කෘතියක් ඊට වඩා නේද තාම ලස්සන දේශපාලන සංස්කෘතියක් අපි ඒක කරලා තියෙනවා අපි ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර සානායක සහෝදරයා පහුගිය දවසක ජනාධිපතිවරයා බවට පත් කරලා අපි මුළු රටටම මුළු ලෝකෙටම ආදර්ශයක් දුන්නා අපේ දේශපාලන කියලා කියන්නේ තාම ප්‍රජාතන්ත්‍රවාදී තම ශිෂ්ට දේශපාලනයක් තමයි අපි කරන්න කියන එක අපි ඒ ජනාධිපතිවරයන් පස්සේ කිසිදු විරුද්ධ පාක්ෂිකවට කිසිදු නියපිටින්වත් හානියක් වෙන්න අපි ඉඩ තිබෙන්නේ නැහැ රතිඤ්ඤ කරලපත පත්තු කරන්න දුන්නේ නැහැ කිසිම කෙනෙකුගේ හිතක් රිදවන්න අපි ඉඩ දුන්නේ නැහැ ඒක ප්‍රතිඵල තමයි මේ ප්‍රතිඵල තමයි මීට කලින් විවිධ පාක්ෂ නියෝජනය කරපු මිනිස්සු අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ අපි ඉස්සරහටත් මේක අරගෙන යමු මේ දේශපාලන සංස්කෘතිය අපි ඉස්සරහට අරන් යන්න ඕන ඉස්සර නම් අපි දන්නවා මේ ගම්වල දේශපාලනය කරද්දි ඡන්ද පොළ වලට කඩා වදිනවා තුවක්කු වරන් යනවා වෙඩි තියනවා බෝම්බ ගහනවා ඡන්ද පෙට්ටි හොරකම් කරනවා කළු තෙල් වක් කරනවා ඒවා ගිනි තියනවා එහෙම දේශපාලන මේ පැත්තේ තිබුණේ මේ පැත්තෙන් පත් කරලා යාවු මිනිස්සු ඒ වගේ ප්‍රචණ්ඩ අතිශය නේද ඒ වගේ මිනිස්සු හැබැයි අද ඒක එපා කියන මිනිස්සු අපිත් එක්ක එකතු වෙමින් ඉන්නවා ඒ දේශපාලන හෙම්බත් වෙච්ච මිනිස්සු ඒ දේශපාලන බැට කාපු මිනිස්සු ඒක නිසා අපි හැමෝම ඉතාම සුහදව මේ දේශපාලන ගමන යමු මේක අපි හැමෝගෙම ජයග්‍රහණයක් මේක මගේවත් අපේ ලාල්කාන් සහෝදරයාගේවත් එහෙම නැත්නම් ජාතික ජනබලයේගේ විතරක්වත් මාලිමාවේ විතරක්වත් ජයග්‍රහණයක් නෙවෙයි අපි පුරවැසියෝ විදිහට මේ දේශ පසුගිය අවුරුදු 70ක දේශපාලන ඉතිහාසයේ අපි අත්පත් කරගන්න ඉතා විශාල ජයග්‍රහණයක් නේද මේක ඓතිහාසිකයි ඒ වගේම තමයි ඊළඟ මේ 14 වෙනිදා කියලා කියන්නේ එළමෙන 14 වෙනිදා කියලා කියන්නේ මේ රටේ අනාගත ඉරණම තීරණය කරන දවස අපි අපේ ඉරණම ලියා ගන්නවා නේද මෙතෙක්කල් අපට අත්ව තිබු ඒ නේද ඒ පීඩාකාරී
අපි ජීවිතවල ඉරණම අපි වෙනස් කරන මේ 14 වෙනිදාට ඒකට අවශ්‍ය ශක්තිය ධෛර්යය ඔබට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ජාතික ජන බලවේගයට ජය වේවා මාලිමාවට ජය වේවා පොහොසත්කට ලස්සන ජීවිතයක් කියන මේ තේමා පාඩයත් එක්ක අපි හැමෝම එකතු වෙලා හැමෝම වැඩ කරමු ගේදොර ඉඩකඩ යාන වාහන මෙකී නොකී සියල්ල ඉක්මනින් විකුණ ගන්නද ටාගට් එක එහෙනම් සෙට් වෙන්න දසත මාකට් එකට dasatmarket.lk නැති දෙයක් නැති තැනක් දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න